ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ගිහින් අසාර්ථක වීම ගැන චෝදනා කරන්න බැරි කාලයකට පස්සේ සෙල්ලම් කරපු තරගාවලියක් දකුණු අප්‍රිකාව වගේ අමාරු රටක සෙල්ලම් කරද්දී එහෙම වෙන එක සමාව දෙන්න පුළුවන් වරදක් නිසා. හැබැයි ලංකාවේදී Tamanට හොඳම තනතිරුව තියෙන ගාල්ලේ එංගලන්තේ වගේ රටක් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වීම නම් සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි. ශ්‍රී ලංකා එංගලන්ත පළවෙනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තේ හමුවේ පන්දු අර 47කදී දැවී යනවා. ඒ ලකුණු 135කට. ගාල්ලේ ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවිගිය අඩුම ලකුණු ප්‍රමාණය විදිහට තමයි ඒ ඉනිම වාර්තා වෙන්නේ. මේ ඉනිම බලාගෙන හිටපු එංගලන්ත නායක නසර් හුසෙන් කියලා තිබුණේ මේ තරම් නරක ටෙස්ට් ඉනිමක් Taman දැකලා නැහැ කියලා. ඒ වගේම විශිෂ්ටයන් හිටපු ලංකා කණ්ඩායමට මේ තරඟ රටාව අවමානයක් කියලා තමයි නසර් කියලා තිබුණේ. ශ්‍රී ලංකා ප්‍රතිකරුවෝ ටෙස්ට් තරඟයක සෙල්ලම් කරන විදිය දන්නේ නැතුව සෙල්ලම් කළා කියලා තමයි මේ ක්‍රිකට් ප්‍රවීණයා කියලා තිබුණේ. ටෙස්ට් තරඟවලට ගැළපෙන්නේ නැති පාර එල්ල කරන්න ගෙයින් කඩුළු පූජා කළ විදියක් තමයි අපි ශ්‍රී ලංකා පළවෙනි ඉනිමේ දැක්කේ. නිකන් හිතන්න බලන්න ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටයන් ඒ කියන්නේ සිද්ධාර්ථ වෙත්තමුණි අර්ජුන් රණතුංග මාව නතුපත්තු සනත් ජයසූරිය මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර නැත්නම් අරවින්ද ද සිල්වා වගේ අය මේ විදිහේ ප්‍රතිහරඹයක් දිහා බලාගෙන ඉඳලා මොනවා හිතනවා ඇද්ද ඇත්තටම අපේ තරුණ ක්‍රීඩකයන්ගේ දුර්වලතාවයන් අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩනගා ගත්ත හොඳ නමට ලොකු පහරක් කියලා තමයි අපිට දකින්න තියෙන්නේ නසර් හුසෙන් කියන්නේ ශ්‍රී ලංකා ඉනිම විකාරයක් කියලා ඒක මහා විගඩමක් හරියට විකට නාට්‍යයක් වගේ නිකන් හිතලා බලන්න මොන ප්‍රතිකරුවටද අවුට්ලා යද්දි හිතන්න පුළුවන් මට වැටුණු පන්දුව හොඳ පන්දුවක් කියලා. ගොඩක් අය නිකන් අපරාධේ කඩුල්ල පූජා කළා. මගේ ජීවිතේට මේ විදිහේ නරක ප්‍රතිහරණයක් මම දැක්කේ නැහැ. ලංකා කණ්ඩායම මේ තරගයෙන් පරාද වුණොත් සම්පූර්ණයෙන්ම ඒකට හේතුව පළවෙනි ඉනිමේ පෙන්නපු දියාරු තරග රටාව. ওই විදිහට තමයි මේ ප්‍රවීණ එංගලන්ත ක්‍රිකට් නායකයා අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. අමතක කරන්න එපා ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්